නව Nokia 4.2 හැමදාම අලුත් වෙන Nokia විතින්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. එවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගැනීමට නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 දක්වා වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්. නිදහස් පක්ෂ පොදුජන පෙරමුණ සංධානයක් ගැන මෙතෙක් එකඟතාවක් නැහැ. සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් කරන යෝජනාවක් වෙන්න පුළුවන් ඒක. මත්තල ගුවන්තොට පොලේ වීගබඩා කිරීමෙන් දේපළවලට දැඩි හානි. දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසමේ නිරීක්ෂණයකදී හෙළිවේ. විමල සංධානය යලිත් වරක් තම ජනතාව රැවටීමට සැරසෙන බවට හිටපු මහැමති වරදරාජා පෙරුමාල්ගෙන් චෝදනා. එවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද දන්වා යවා තිබෙනවා. ඒ එවන්ගාඩ් සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබා දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේයි. දවසේ පුවත ගාලු වරාය ආසන්න මොහොතේ ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කරමින් තිබූ MV එවන්ගාඩ් නැමැති නෞකාව පිළිබඳ තොරතුරු පළමු වරට වාර්තා වූයේ 2015 වසරේ ඔක්තෝබර් මස 5 වැනිදායි. එහි සැකකටයුතු හැසිරීම හේතුවෙන් නාවික හමුදාව නෞකාව තම බහරයටගෙන පරීක්ෂාවට ලක් කළ අතර එහි තිබී ස්වයංක්‍රීය ගිනිඅවි 813ක් සහ ජීවවුණ්ඩ 2,935ක් සොයා ගැනුණා. පසුව එම නෞකාව එහි තිබී සොයාගත් ගිනිඅවි සහ එම නෞකාව අයත් එවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරුණු අතර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු ආරම්භ කළා. එම නඩුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පුද්ගලින් 5 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා. ඒ එවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති යාපා හෙට්ටි පතිරැන්නහෙලාගේ නිශ්ශංක යාපා සේනාධිපති ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් වඩුගේ පාලිත පියසිරි ප්‍රනන්දු යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවිලේ සහ නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ යන අය විසින්. ඔවුන් අදාළ පෙත්සම් ගොනු කර තිබුණේ ගාමිණී මාරපන මනෝහරද සිල්වා සංජීව ජයවර්ධන සහ කුවේරාද සොයසා යන ජනාධිපති නීතිඥවරුන් මාර්ගයෙන්. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සිසිරද ආබ්‍රු විජිත් මලල්ගොඩ සහ එස් තුරේරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩුල්ල ඉදිරියේ ඊයේ විභාගයට ගැනුණා. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩුල්ල අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ම නිෂ්ප්‍රභ කළා. එම සැකකරුවන් අතරින් නිශ්ශංක සේනාධිපති සහ විශ්වජිත් නන්දන දියබලනගේ යන පුද්ගලින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශ කිරීමට ප්‍රථම විදෙස්ගත වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව එවන්ගාඩ් පාවෙන අවිගබඩාවට අදාළ නඩුව සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු නෛතික බාධාවක් නැතැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. එම සැකකරුවන් 5 දෙනාට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් DMS දමයන්ති ජයරත්න, ගුවන් හමුදාවේ විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් PB ප්‍රේමචන්ද්‍ර සහ රක්නාලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර යන සැකකරුවන් 3 දෙනාද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. අලුතින් සැකකරුවන් ලෙස නම් කළ ඉහත 3 දෙනා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ කටයුතු කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි ප්‍රගතිය එළඹෙන 8 වැනිදාට පෙර තමන් වෙත වාර්තා කරන ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඉහත සැකකරුවන් 8 දෙනා සම්බන්ධයෙන් ගිනියවි ආඥා පනතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතේ ඇතැම් වගන්ති ප්‍රකාරව වරදවල් සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සිදු කර ඇති බවට ප්‍රමාණවත් කරුණු විමර්ශන සටහන් සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමේදී පෙනී යන බවයි. ඊට අමතරව අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක සහ විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් පීබී ප්‍රේමචන්ද්‍ර යන අයට බොරු සාක්ෂි ගෙවීම සහ ඊට ආධාර අනුබල දීම යටතේද චෝදනා ගොනු කළ හැකි බව මෙම ලිපියේ සඳහන්. අදාළ ලිපියේ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාටද යොමු කර තිබෙනවා. මරණීය දඬනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ මරණීය දඬනය නැවත ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද කැඳවූ අවස්ථාවේදී. මේ අතර තවත් පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාකාර කුමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු පුද්ගලයින් ක්‍රියාත්මක කළ යුතු දිනය වේලාව හෝ ස්ථානය පිළිබඳ තමන්ට මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණා. ඒ බුවනේ කළු විහාරයේ ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවෙයි. එහිදී නීතිඥවරයෙකු වන KH ගීගනගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ MA සුමන්තිරන් මහතා සඳහන් කළේ මරණීය දඬනය නියමව සිටින සිරකරුවන් අතරින් තෝරාගත් සිව් දෙනෙකුට පමණක් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගෙන ඇති තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිල්ල ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බවයි. එබැවින් අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මරණීය දඬනය ශ්‍රී ලංකා නීතියට අනුකූල දඬුවමක් බවයි. ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ නියෝගය තුළින් කිසිදු මූලික අයිතිවාසිකමක් කඩවීමක් සිදු නොවන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම් සලකා බැලීම ලබන ඔක්තෝබර් 29 වනදා දක්වා කල් තැබූ අතර ඔක්තෝබර් 30 වනදා දක්වා මරණීය දඬනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළා. මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගත් තීරණය වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ යලි කැඳවනු ලැබුවා. එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් TMJW තෙන්නකෝන් මහතාගෙන් විමසා සිටියේ යම්කිසි සිරකරුවෙකු මරණීය දඬනයට ලක් කළ යුතු දිනය වේලාව හෝ ස්ථානය දැක්වෙන ජනාධිපතිවරයාගේ යම් නිවේදනයක් තමන් වෙත ලැබී ඇද්දේ යන්නයි. ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ එවැනි නිවේදනයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු පුද්ගලයින් ක්‍රියාත්මක කළ යුතු දිනය වේලාව හෝ ස්ථානය ගැන ජනාධිපතිවරයා මේ දක්වා තමන් වෙත කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව ඔහු එහිදී අවධාරණය කළා. කෙසේ වෙතත් පෙත්සම්කාර මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පසුගිය 26 වැනිදාට යෙදුණු ලෝක මද්‍රව්‍ය නිවාරණ දිනයේදී ජනාධිපතිවරයා විසින් මරණීය දඬනය ලබා සිටින සිරකරුවන් සිව් දෙනෙකුගේ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් තබා ඇති බවත් එය ක්‍රියාත්මක කළ යුතු දිනය දන්වා යවා ඇති බවත් ප්‍රකාශ කළ බවයි. කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයාගේ මූලික විරෝධතා පිළිගනිමින් අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නේද නැද්ද යන තීන්දුව ලබන 17 වැනි දින ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා. එමෙන්ම විනිසුරු මඬුල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෙත්සම්කරු විසින් ඉල්ලා ඇති මරණ දඬුවමට එරෙහි අතුරු තහනම් නියෝගය ලබා දෙනවාද නැද්ද යන තීන්දුවද එදිනට ලබා දෙන බවයි. එහිදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ලබන 17 වනදා අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් තමන් වෙත නියෝගයක් ලැබුණද මරණීය දඬනය ක්‍රියාත්මක නොකරන බවයි. එවැනි නියෝගයක් ලැබුණහොත් අධිකරණයට දැනුම් දෙන බවද ඔහු එහිදී සඳහන් කළා. ජනාධිපතිවරයා ලෙස තමා සතු බලය උපයෝගී කරගනිමින් ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ජනතාවගේ දුගී භාවය තුරන් කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරා දීමට එක්වෙමින්.
පොළොන්නරුව කවුඩුල්ල මහවිද්‍යාලයේ ඉදිකිරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පත් කෙරුණා. මෙහිදී සිසු දරුවන්ගේ ක්‍රියාකාරකම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. මෙතර පොළොන්නරුව ගල්ලමුණ මහවිද්‍යාලයේ ඉදිකළ පන්ති කාමර 6කින් යුත් දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. අනතුරුව මීගස්සව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකිරුණු තනිමහල් නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක්වුණා. පොළොන්නරුව අබගස්සව මහවිද්‍යාලයේ ඉදිකළ ශ්‍රවණාගාරයේ සහිත නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සිදුවුණේද ජනාධිපතිවරයා අතින්. දැන් අපිට පමණක් නෙවෙයි ලෝකේම ජීවත් වෙන ජනතාවට ප්‍රශ්නයක් තමයි ජලය. මේ රටේ වන සම්පත ආරක්ෂා වුණා නම් අපේ රටේ ජල ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමයි මම වන සම්පත ආරක්ෂා කරන්න අලුත් නීති රීති හැදුවා. ගස් නැත්නම් හුස්ම ගන්න බෑ කියන එක ගස් කපන අයට තේරෙන්නේ නැහැ. මධ්‍යාවාරම වගේම තමයි ලීජාවාරමත්. ගහක් කපනවා කියලා කියන්නේ මිනිසුන්ගේ බෙල්ල කපලා දානවා. ඒක නිසා මම මගේ මේ බලය පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයා විදියට මේ රටේ දුප්පත්කම නැති කරන්න. දුප්පත්කම් නැති බැරිකම් අගහිකකම් ගෙවල් වල ප්‍රශ්න අමාරුකම් ඔය ඔක්කොම ජීවිතේ විඳපු කෙනෙක් මම හොඳට බඩගින්න දන්න කෙනෙක්. අපි දුප්පත්කම ජය ගන්නවා වගේම රට ජය ගන්න ඉගෙන ගන්න ඕනේ. මම රස්සාවල් තුනක් කළා. රස්සාවල් තුනේම මම ඉල්ලාස් වුණා. ඉල්ලාස් උනේ රස්සාවල් තුනමට ගැළපෙන්නේ නැති හින්දා. ඉතින් මම පූර්ණ කාලීන දේශපාලනයට ගියා. ඉතින් මෙතෙන්ට එනකන් ආවා. ඒක කැපවීම. යමක් කරනකොට ඒකට අවංක වෙන්න ඕන, කැප වෙන්න ඕන, පිරිසිදු චේතනාවෙන් ඒ කටයුතු කරන්න ඕන. එතකොට දරුවනේ ඔබට හොඳ අනාගතයක් තියෙනවා. රට දියුණු කළ හැකි තම ක්‍රමවේදයට වඩා වෙනත් හොඳ ක්‍රමවේදයක් මෙතෙක් කිසිවකු ඉදිරිපත් කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙහිඔවිට ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික යෝන් පිරිමිනේ සමාජිකයන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පස්සරුවේ දෙහි ඕවිට ප්‍රදේශයේදී සිදු වුණා. 2015 පළමුවෙන්ම තිබුණේ ආර්ථිකය බලා ගන්න, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න, ජාතික සමගිය සංහිඳියා වැඩි කරන්න. පළවෙනි අවුරුදු දෙක වේගයෙන් ආවේ නැහැ, වේගය අඩු වුණා. එතන ඉඳන් තමයි බලාගත්තේ ඉදිරියට යන්න. අපි යහපාලන ආණ්ඩුව කැඩෙද්දී රැකියා දුන්නේ නැද්දි සමහර අයට අසාධාරණයක් වුණා. ඒ බලන්නේ දැන් ඒව ටිකක් හදාගෙන ඉදිරියට යන්න. මේක නැවැත්වුවොත් මොකද වෙන්නේ? ආපහු යන්නේ පරණ උදේටනේ. මෙතනින් ආවොත් ඊළඟ අවුරුදු 3-4 අපිට මේක ඇදලා ගන්න පුළුවන්. අපි දැන් මේ දුර ඇවිල්ලා අපිට වඩා හොඳ ක්‍රමයක් කවුරු ඉදිරිපත් කළා නැහැනේ. අපිට විරුද්ධව කියන්නේ රට බෙදෙන. බුද්ධ ආගම විකුණන. ජාතිවාදය ඇති වෙනවා. ත්‍රස්තවාදය ඇති වෙනවා. වෙන මොකරි කියලා තියෙනවද? දැන් ඇවිල්ලා තියෙන්නේ ඇක්සලරේට් එක පාගන කාලේ. පාගල යන්න පුළුවන් අපිට විතර. මේක මැදදී තිබුණා මොකද්ද සිදුුනේ? ඔය නිකන් ගියේ නැහැනේ. ඊට පස්සේ ගම් වතුර. ඊට පස්සේ නියඟයක් ආවා. නෑ ඇත් ගියා. ඊට පස්සේ ආණ්ඩුව. ආණ්ඩුව ගත්තාන් පස්සේ බෝම්බ ගියා. ඔක්කොම අරගෙන තමයි අන්තිම අවුරුදු දෙකේ දිව්වේ. කොළඹ වායු සමනය කළ කාමර තුළ සිට සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමෙන් ඵලදායී ප්‍රතිඵල අත්කරගත නොහැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පැවති උත්සවයකදී. අපි සංවර්ධන සැපයීම ලබා දෙන්නට ඒ කරන්නට පුළුවන් හොඳම ක්‍රමය තමයි පහලින් සිට ඉහළට ගලාගෙන එන තොරතුරු දත්ත කරුණ හදනම් වුණු සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම. ඉහළින් පහළට වැඩසටහන් ක්‍රියාත්මක කරොත් ඒ කරන්නේ අගනුවර කොළඹ හතේ කුණුදුවත්තේ කොල්ලුපිටියේ වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන හොඳ රහට ආහාර වේලක් ලබා ගනිමින් රටට සුදුසු මොකක්ද කියන සාකච්ඡා තුළ තමයි එවන් ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වෙන්නේ. රටක් ගොඩනගන්නට එහෙම හරියන්නේ නැහැ. ඔය මාලිගාවලින් තට්ටු ගොඩනැගිලි වලින් නිර නිවාස වලින් හැමෝම බහින්න ඕනේ පහළට. පහළට නෙමෙයි පතුලටම බහින්නට. ඔය මොන පම්පෝරේ ගහන්න තිස්සෙල්ලා අපි මිනිසා ජීවත් කරවන්නට. එක්සත් ජාතික පක්ෂයේ ඉතා නින්දිත ලෙස ඔවුන්ගේ ප්‍රශ්න යටකසා අසත්‍ය ප්‍රචාර සිදු කරමින් වෙනත් දේ ඉස්මතු කරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. නුගේගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. විද්වත් වෘත්තිකයන්ගේ කාර්යාලය සහ ඔවුන්ගේ නව විපණවේ විවෘති කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාසල වලින් මග අරින්ද අවදාම වෙන වෙන පස්සට. අද පාසලකට දරුවෙක් ලෙඩ වුණාම තාත්තා කෙනෙකුට යන්න බැරියක් තියෙනවා. තාත්තට විනිවිද මරන. අමුදා පොට්ටුවේ පක්ෂයට අපි කිව්වලු වෙන පක්ෂවල ඡන්ද ඕන නැහැ. වෙන ජාතියකින් ඡන්ද ඕන නැහැ. මේක පිළිගන්න කටිය ඉන්නවා. පක්ෂයකට ඡන්ද ඕන නැහැ කියන දෙලිකින් පත්තපත් වුණු ප්‍රචාර කරමින් එක්සත් ජාතික පක්ෂය තම නිම්බිත විදිහට එයාලගේ ප්‍රශ්න ගැට ගහන්න හදුවා. අපිට සැලැස්මක් තියෙන්න ඕන රටක් දුන්නා. අද හැම මාත්‍යංශයකටම ඉතිරියන් ඇතුළත පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට පිටරටකින් අධිවිවරණ නිලධාරියෙක්
முஸ்லிம் ரட்டவல தானாபதிவரும் பிரிசா கதப்பெருவருவே கொழும்பு பீட்டிய விபக்ஷ நாயக காரியாலயதி விபக்ஷ நாயக மஹிந்த ராஜபக்ஷ மகதா ஹமுவே விசேஷ சாக்கச்சாவக நிறுத்த வீத்தபினவா நேத்திரையே பசோருவே விஜயராம நிலநிவசேதி ஸ்ரீலங்கா நீதிஜ்ஞ சங்கமே நியோஜிதன் பிரிசாக் விபக்ஷ நாயக மஹிந்த ராஜபக்ஷ மகதா ஹமுவே வத்மன் நாண்டு அமெரிக்காவு சமக அசன் கிரீமட்ட நியமித்த கிவிசும் சம்பந்தின் சாக்கச்சாவக நிறுத்துனா දරුණු ලෙස දකින දේවල් ඇමරිකාවේ මිලිටරි පර්සනල් කියන නිර්වචනයට වටනවා 2.9 මිලියන් පීපල් සිවිලියන්ස් ඇන් අදර් ඇක්ටිව් මිලිටරි පීපල් ඒ ඕනම පුද්ගලයෙකුට මේ සෝපකේ අරිත ලංකාවට එන්න පුළුවන් ඕනම අවස්ථාවක විතවුට් එනි රෙස්ට්‍රික්ෂන්ස් දෙ කැන් ජස්ට් වොක් ඉන් ඒක රෝගී කිසිම තැනක හිමු වෙන්නේ නැහැ සම්මුතියකට එළඹුණොත් we will be a breeding ground for terrorists because ISIS is going to look at Sri Lanka as a violent site they did in Pakistan yes like they did in Pakistan දෙවන එක සර් නීතිය ක්‍රියාත්මකවට ඒගොල්ලන් චෙක් කරන්න බෑ කස්ටම්ස් රෙගුලේෂන්ස් will not apply exchange regulations will not apply ඒ වන්ට ඕනම තැනක යුනිෆෝම් එකකින් එළියට යන්න පුළුවන් with arms ඒකට වරදක් කළොත් ඒගොල්ලන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ agreement තුන වෙන වෙනම ගත්තොත් බොහොම අහිංසක agreement තුනක් මේකත් එක්කම තමයි 2018 අප්‍රේල් මාසයේ මේ request එක American Bar Association එකේ branch එකක් ලංකාවේ register කරන්න දැන් ඒකට අපි විරුද්ධ වෙලා තියෙනවා අපේ නීතිඥ උදේට ලොකු බලපෑමක් එක් වෙනවා එක දෙවෙනි එක ලෝක කරුවත් එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ දැන් ඒගොල්ලෝ තියෙනවා pending application එකක් දාලා NGO register කරන ඒක ඇමරිකන් බාසෝ දිනකට නෙමෙයි ඒකට වෙන නමකින් එන්නේ දැන් නීතිපතිතුමාලි විමත් දිනලා තියෙනවා එන්ජිඔ එකක් හැටියට උදේ දින අපේ විරුද්ධතාවයක් නැත අමාත්‍යවරයතුමත් දිනලා තියෙනවා මේ ඔබ්ජෙක්ෂන් මේකට හේතුව අපි මේක බැහැකීපුවාම මේගොල්ලෝ කරපඩේ මොකද්ද ඒගොල්ලෝ දැන් අවුරුදු ගානක් තිස්සේ අධිකරණ අමාත්‍යංශ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අන්න ප්‍රොජෙක්ට් කීපර් කරනවා මේක එන්නේ මේක ක්‍රීමස් තුනක් එක්ක මිලෙනියම් කොන්ට්‍රැක්ට් කියන එක එන්ෆෝස්මන්ට් කරතියේ ඔක්කොම ඉන්වෙස්ටර්ස් ටිකම හැදෙනවා මිලෙනියම් කොන්ට්‍රැක්ට් එකේ එක කොටසක් තමයි ලෑන්ඩ් Lloyd. It's a detriment to the country. Then we got a millennium third agreement again. Now that I'm past, say, Lanka business is too much. That's why we're American bars are saying that Lanka legal portion is too We will become the 53rd state of the United States. එක්සා සහ සෝෆා යන ගිවිසුම්වලට මැදිහත් වූ ඇතැම් පුද්ගලින් ඇමරිකානු රාජ්‍යයෙන් වැටුප් ලබන තනතුරු දරමින් පාර්ලිමේන්තුව තුළ සේවය කරන බවට රට සුරකින ජනපෞර චෝදනා කරනවා. ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එහි සාමාජිකයින් මෙම අදහස් පළ කළා. මේ ඇක්සා කියන ගිවිසුම අපේ රජය වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරේ අසන් කරලා ඉවරයි ඇමරිකානු රාජ්‍යය. ඊළඟට මේකට මැදිහත් වෙලා බලපෑම් කර පුද්ගලයෝ අද ඇමරිකානු රාජ්‍යයෙන් පඩිගෙවන තනතුරු දරමින් ලංකාවේ ඇතුලේ පාර්ලිමේන්තුවේ සේවය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගමන නතර කළේ නැත්නම් අපේ රටට ඇෆ්ගනිස්තානයේ, ඉරාකයට, ලිබියාවට, සිරියාවට, පලස්තීනයට, ලෙබනනයට අත් වූ ඉරණ මාත් වේවි. ඇමරිකානු තානාපතිනිය ජුලියානා ස්ටෙප්ලර්ස් තුමිය නැගෙනහිර පළාතේ කාත්තන් කුඩි ස්කෝලයක් විවෘත කරනවා. එවකට හිටිය මහ ඇමතිතුමත් එක්ක 2019 අප්‍රේල් 18 වෙනිදා. ඒතොර අප්‍රේල් 21 බෝම්බ පුපුරනවා. 250ක් මැරෙනවා. සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා බුද්ධියෙන් හිතලා බලන්න. ඒ දවස්වල අපි දැක්ක වාර්තා වෙලා තියෙනවා මේ බෝම්බ පුපුරන කාලේ වෙනකොට තිරිකුණාමලයේ ආවට මුහුදේ ඇමරිකාවේ ඉන්දෝ පැසිෆික් ජෝන් ස්ටැනිස් නෞකාව නවත්තලා තියෙනවා. එතකොට තානාධිපතිනිය යනවා ඉස්බුල්ලත් එක්ක සාන්තිමත් කවුද ෆන් කරලා තියෙන්නේ? ද යුනයිටඩ් ස්ටේට් ඉන්ඩෝ පැසිෆික් කමාන්ඩ්. ඒතර මේ රටේ ගොඩ බහින්න එන අපේ රටට ගොඩ බහින්න එන හමුදා ඛණ්ඩය තමයි මේක ස්පොන්සර් කරලා තියෙන්නේ. අපේ රටේ ස්වාධිපත්‍යයක් නැති වෙනවා ඒතකොට. ඉතින් එහෙම කරලා අපි නායකයන්ට බැන බැන අපි ඉන්නවද? එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන නායකෙක් අපි පත් කරගෙන රටේ ස්වාධිපත්‍ය රට අභිභාණය රකින්න පුළුවන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ රාජකීය පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී. මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ නියෝජිතින් පිරිසක් හා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. එම සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳ අදහස් දක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්ද විමසීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජනාධිපති වර්ණය වෙන්න පුළුවන්. එෙහිදී පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරය, මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය පැවැත්විය යුතු ආකාරය මේ කරුණු පිළිබඳව ඉතා මූලික සාකච්ඡාවක් අද පැවැත්වුණා. වසර පහක් පුරා ආණ්ඩුව සමග එක්ව තම ජනතාව රැවටු දෙමළ ජාතික සන්ධානය මැතිවරණ සමය එළඹීමත් සමග යලිත්වරක් ඔවුන් රැවටීමට සැරසෙන බව උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. කඩන්දා වසර පහක් තිස්සේ සිටම දෙමළ ජනතාව රවට්ටපු එක තමයි දෙමළ නායකින් සිදු කළේ.
හැමෝම දන්නවා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් දෙමළ ජනතාවට කිසිවක් ලබා දෙන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් සිංහල නායකින්ට වඩා දෙමළ නායකින් තමයි අපේ ජනතාවට නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පොරොන්දු දුන්නේ. විශේෂයෙන්ම ඔට්‍රියාච්චි ලෙස තිබුණත් ෆෙඩරල් රාජ්‍යයකට හා සමාන දේශපාලන විසඳුමක් දෙනවා කියලා සඳහන් කළේ සම්බන්ධන් ඇතුළු ඔහුගේ ගෝලයින්. නමුත් අද ඔවුන් මොකුත්ම නොදන්න පොඩි ළමයි වගේ මේ ආණ්ඩුවෙන් වැඩක් වුණේ නැහැ කියලා කියනවා. අදත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පවතින්නේ දෙමළ ජාතික සන්ධානයේ සහය නිසායි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දෙමළ ජනතාව අතර විශ්වාසයක් ගොඩනැගුවෙත් දෙමළ සන්ධානයම තමයි. අවසානයේ දැන් ඡන්දය ලං වෙනකොට ඔවුන් රැවටුණා වගේ බොරුවට රඟපාන එක වැරදි. මේක මෝසමාන අරසියලාහු. මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උතුරේ සිදුකිරීම නියමිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පෙරමල් මහතා මෙලෙස අදහස් පළ කළා. දෙල්ලම් තේදල් ලංජමහතාන් පාර්කපඩ වණ්ඩීර. මේ සියල්ල ඡන්ද අල්ලස් කියලායි අපිට හිතෙන්නේ. තමන්ට ආණ්ඩුවෙන් ලබා ගන්න ඕනේ සියල්ලක්ම ලබාගෙන අවසානයේ දෙමළ ජනතාවට සංවර්ධනය කරනවා කියලා බොරුවක් කියනවා. මේ මාස 6කින් කරනවා කියන්නේ අවුරුදු 4 හමාරක් ඔවුන් කෝමා තත්ත්වයෙන් දෙහිටියේ. වසර 5ක් තිස්සේ කෝටි 1000ක වැඩ හැම වර්ෂයේම කළා නම් කොච්චරක් කරන්න තිබුණාද? මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ මෙහෙ පාරවල් 6න් 5ක්ම කාපට් කළා. නමුත් වසර 5ක් තිස්සේ ආණ්ඩු කරන මොවුන්ට ඒ ඉතිරි පාර හදාගන්න බැරි වුණා. මේකෙන් තේරෙන්නේ දෙමළ ජාතික සන්ධානය හෝ ඔවුන්ගේ සහය ලබාගත් පළාත් පාලන ආයතනයන්ගෙන් හෝ දෙමළ ජනතාවට කිසිදු සංවර්ධනයක් ළඟා කරගන්න දෙන්නෙම නැහැ කියන එකයි. දෙමළ ජනතාව රවට්ටන එක තමයි ඔවුන් තවදුරටත් කරන්නේ. සන්ධාන මහලේකම්වරයා පැවසූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ නමින් නව සන්ධානයක් ඇති කිරීමට මෙතෙක් එකඟතාවක් පළ වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසන්නේ නව සන්ධානයේ ලාංඡනය මැතිවරණයට අනුව වෙනස් වන බවයි. දැන්ට අපි දෙගොල්ලම එකඟතාවයක් පළ කරා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ හැටියට ඉදිරියට වැඩ කරගෙන. මැතිවරණයට ලාංඡනය ගැන තීරණය කිරීමට අපි කල්පනා කරා. අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට එසේ කිසිදු එකඟතාවයකට ඇවිල්ලා නැහැ. සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් කරන යෝජනාවක් වෙන්න පුළුවන් ඒක. නමුත් එකඟතාවයකට ඇවිල්ලා නැහැ. ඒ කාරණාවන් සාකච්ඡා වෙන්නේ පක්ෂ නායක රැස්වීමෙන්. මම වෙනදා විශේෂ පක්ෂ නායක රැස්වීමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා ඉතාම හොඳයි. ඉතාම ලොකු දියුණු පියවරක් සුභාරංචිය. ඒතකොට මේ අපේ ඒකබද්ධ විපක්ෂය පළල් එකතුව තුළ ඇතුළත් වෙනවා. ඒකේ අපිත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ. ඒකයි ගේනම අපි ඉදිරිපත් කළ තියෙනවා නම චමල් රාජපක්ෂ. චමල් මහත්තයාගේ නම ගෑන්නේ නැත්නම් අපි ඔක්කොම කොට අපේ මහත්තයාගේ නම වටායකින් ගෑන. මුස්ලිම් නායකින්ට දේශපාලනිකව මඩ ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදය අවසන් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පස්වරුවේ කැලණිය මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාතිවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දැන් මේ වෙදි තේරින් ආරක සභාවේ මොකක්ද අලුත්ම තත්ත්වය? තව ඉදිරියට කට්ටිය ගෙන්නන්න තියෙනවා. අපි නැවතත් හිටපු නීතිය සභාවේ ඇමතිවරු ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්, හමුදාපති නැවත කැඳවනවා, අගමැති, ජනාධිපති, ඒ සියලු දෙනාම කැඳවනවා. ඊට පස්සේ තමයි තිය කෙලවරක් දකින්න පුළුවන්. හැබැයි මේ වෙදි දයාසිරි ජයසේකර මහතාට එන්න කියලා තියෙනවා. එතුමා පැමිණෙන්නේ නැහැ. එයාට එන්න වෙනවා. නැත්නම් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වේ. රිෂාඩ් බගුද්දීන් හිටපු අමාත්‍යවරයා නිකොස් කොල් නිදහස් වුණා. ඌ කිසිම දෙයක සම්බන්ධයක් නැහැ කියලා. පරීක්ෂණ වලින් ඔප්පුලා තියෙනවා නම් එයාට මුකුත් පොදරා නැහැ කියලා. මුස්ලිම් ජාතික නායකයොන්ට මඩ ගහලා මේ ප්‍රශ්න ඉවර කරන්න බෑ. මන්දම දැන් මේ වෙද්දි රටේ ආරක්ෂක තත්ත්වය කොහොමද ඔබතුමා හිටපු හමුදාපතිවරයා හිට. දැන් ඊයේත් අල්ලලා තියෙනවා තව මරාගෙන මැරෙන්න පුහුණු ත්‍රස්තවාදියෙක්. ඉතින් මේගොල්ල ඉවර කරා නම් කොහොමද තව ඉස්සරහට මේ වගේ එක්කෙනා දෙන්න හැමදාම අහුවෙන්නේ? පාසල් යන වයසේ දරුවන් විවාහ කරවීම තහනම් කරන පනත් කෙටුම් පතක් ලබන සතිය තුළ පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පූජ්‍ය අතුරුලිය රතනහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාත්‍රාද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඉස්ලාම් දහමේ තියෙන යම් අන්තවාදී නීතියක් රටේ නීතිය බවට පත් කර ගැනීම නිසා හතේ පන්තිය සමත් වෙච්ච දරුවන් ඉස්ලාම් ධර්මයට අනුව කසාද බඳින්න පුළුවන්. ඒ සහරාන් කසාද බැඳගෙන තියෙන්නේ 8 වෙනි ශ්‍රේණිය ඉගෙනුම ලැබූ කාන්තාව. පාසල් යන වයසේ දරුවන් විවාහ කර ගැනීම රටේ නීති යටතේ නීති විරෝධී ක්‍රියාවක්. ඒ අනුව කුණ්ඩ පණ ඇති ආණ්ඩුවක් විසින් ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුව කළ යුතු පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය තමයි පාසල් යන දරුවන් සම්පූර්ණයෙන්ම විවාහ කර ගැනීම නීති විරෝධී ක්‍රියාවක්. මේක පනතක් හැටියට ලබන සතිය අප විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය වසර 10 තුල පමණ 90,000 සිංහල දෙමළ කාන්තාවෝ විවාහයෙන් මුස්ලිම් ආගමට හරවාගෙන තියෙනවා. අපි ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ
අනුදාහ පිළිබඳව පරීක්ෂණයක් කළා. ඒ අනුදාහ කැමතිනම් ආපහු තමන්ගේ ආගමට යන්න. අපි නීතිය යොදවලා ඔවුන්ට තමන්ගේ කැමති ආගම ඇදහිමේ අයිතිය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අක්මීමන උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී වෙඩිවැදි ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය අද ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසියද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ගල් අක්මීමන මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිය දරුවා රැගෙනීමට පාසලට ඇතුළු වීමට උත්සාහ කළ කළුතොටගේ ප්‍රියන්ත උදයකුමාර නැමැති තෙදරු පියා පාසලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලෙකුගේ වෙඩිපහරින් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. එම යුද හමුදා සෙබලා අක්මීමන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු අද ගල් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. මෙම පියා තම දරුවා රැගෙන යාම සඳහා පාසලට පැමිණි අවස්ථාවේ ඔහු සහ පාසලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලා අතර බහින් බස් වීමක් සිදු වූ බවත් අනතුරුව සෙබලාගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩිතැබීම සිදු වූ බවට සැකකාර හමුදා සෙබලා පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා සහ මියගිය පුද්ගලයාගේ ඥාති සහෝදරයක් හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා. 12යි 3ට විතර මේ තාත්තා පාසල් ඇතුළට ඇතුළු වෙලා තියෙනවා. ආරක්ෂාවට යොදවා තිබුණා හමුදා නිලධාරියාගේ බසට අවලත නොවී ආගේ උත්තරමින් මේ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වෙලා මේ අනතුරට පුද්ගල ලක්ුණයි කියලයි මා හඳුනාගෙන තිබෙනවා. හැම දරුවෙකුම ආරක්ෂාව තහවුරුපත් තිබෙනවා. අපි බලාපොරොත්තු විරහිත කරදරය සිදු වුණේ ආගේ වරදින්ද කියන්න බැහැ. හැමදාම ඩියුටි ගියා, ඉස්කෝලේ ළමයි ආරක්ෂා කරන්න ගියා. එහෙම කෙනාගෙන දන්නේ නැද්ද ඉස්කෝලේ ඉන්න කිසිම කෙනෙක්? එතන හිටි අම්මල තාත්තල මේ හැමදාම උදේ හවස යන්නේ අම්මල තාත්තල කවුද කියලා අඳුරන්නේ නැහැ. ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. කාර්යාලයට ගිහිල්ලා මැඩම් හම්බෙලා. එයා හම්බුණා. චූටි දුව කියලා. එතෙන්ට ගිහිල්ලා එනකොට අතින් ඇත්තලු ඇද්දාම පස්සේ තප්පච්චි වැටුණා කිව්වා. තප්පච්චි වැටුණා තප්පච්චි එකක් තියුවා කිව්වා. මම පැත්තකට දිව්වා කිව්වා එකක් තියුවා. ඊට පස්සේ අනිත් දෙකට කතා කරලා තියුවා කිව්වා. චූටි කී කියලා මට කතා කරා. වම් පපු ප්‍රදේශයට පහලින් වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් අධික රුධිර වහනය සහ කම්පනයෙන් මෙම මරණය සිදු ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසියද විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව සඳහන් කළා. ඊයේ අක්මීමන පාසල අසලදී සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් දැනටත් අපේ නිලධාරියාව එක්සාවියට යොමු කරලා තියෙනවා. මේ පිළිබඳ මේගේ නිවැරදිතාවය කුමක්ද වුණේ කියලා බලන්න ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා පොලිසිය මගින් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මෙම සිද්ධියෙන් මියගියේ ගල්ල නාගාවත්ත ප්‍රදේශයේ පදිංචි කළුතොටගේ ප්‍රියන්ත දේකුමාර නැමැති 47 තිදරුපියෙක්. ඔහු කලක් නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේද සේවය කර තිබුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ ගල්ල නාගාවත්ත ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසිය සෙබලෙක් හදිසි නීති යටතේ රාජකාරී සිදු කරන අතරතුර මෙවැනි මරණයක් සිදු වුවහොත් විමර්ශන අවසන් වනතුරු අදාළ සැකකරු පොලිසියේ හෝ යුද හමුදාවේ ප්‍රධානීන් යටතටගෙන විමර්ශන සිදු කිරීමට හැකිවන අතර මෙම සිදුව සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ නීතිපති උපදෙස් පැතීමටද නියමිත බව හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක් වූ විමර්ශන නිලධාරියෙක් සඳහන් කළා. මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේ වීගබඩා කිරීම සම්බන්ධයෙන් එවක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අජිත් ඩයස් මහතා ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. කොමිෂන් සභාවේ නිලධාරීන් සිදු කළ නිරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ වීගබඩා කිරීමෙන් ගුවන්තොටුපළේ දේපළවලට දැඩි හානි සිදු ඇති බවයි. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසුව 2015 සැප්තැම්බර් මාසයේදී මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක වී ගබඩා කිරීමට පියවර ගත්තා. එම කාර්ය මාස කිහිපයකට සීමා වූ අතර මෙලෙස වී ගබඩා කිරීමට එරෙහිව විවිධ විරෝධතාද පැවැත්වුණා. මේ අතර 2015 සිට 2018 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකින දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට මත්තල ගුවන්තොටුපළ සුරකීමේ සංවිධානය විසින් පැමිණිලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ වීගබඩා කිරීමෙන් ගුවන්තොටුපළේ දේපළවලට හානි සිදු ඇති බවටයි. මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසක් පසුගියදා මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වීගබඩා කිරීමෙන් ගුවන්තොටුපළේ භාණ්ඩ සහ විදුලි උපකරණවලට දැඩි හානි සිදු ඇති බවටයි.
විකපිටා කළ ගොඩනැගිලිවල වායු සමන යන්ත්‍ර ගලවා ඉවත් කර ඇති අතර එවා නැවත සවිකිරීමට රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් වැය වන බවද මියන්මාරි සතුන් විදුලි රැහන්වලට දැඩි හානි සිදු කිරීම නිසා ධවනපතේ ආලෝක සංඥා පද්ධතියද ක්‍රියා විරහිත වී ඇති බවටද අනාවරණය වී තිබෙනවා. මේ අතර කරුණායක ගොන්තොටුපලේ පාලන සහ සැපයුම් කළමනාකාරවරයා ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද කැඳවා තිබුණේ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීමටයි. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවක සභාපති අජිත් ඩයස් මහතාගේ නියෝගයකට අනුව ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමට අවසර ලබා දුන් බවයි. ඒ අනුව මීළඟට අජිත් ඩයස් මහතා කොමිසම හමුවට කැඳවීමට නියමිත අතර ඔහු මෙවන විට විදේශගතව සිටින බව කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා. මකදුරේ මදුෂ්කින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම අනුව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මාසතුරු මදිස්ස සිද්දෙන්නේ යට ගිහිල්ලා නේද? නෑ කිසිම යට දීලා නෑ. එයා ඔක්කොම ප්‍රකාශ කරලා තියෙනවා මේ රටේ ඒකට සම්බන්ධ කට්ටිය. ඔව් දැන්ටම එයා කියලා තියෙනවා 7 දෙනෙකු කෙනා දේශපාලකයෙක්. කෙලින්ම එක දේශපාලකයෙක් දැන්ට පාර්ලිමේන්තුවේ ඉන්න කෝට්ටුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු ඉදිරියේදී අත්අඩංගුවට ගනී. පැහැදිලිවම ගිය වර ඔහු අත්අඩංගුවට ගන්න ඔහුගේ ගේ වටලුවාම හිටපු ජනාධිපතිවරයා තමයි බේරගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් මාධ්‍යවේදීන් විමසුවා. මම දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙවෙයි දැන් තියෙන්නේ. ඒක නිසා මම කිසි දෙයක් දන්නේ නැහැ. මගේ අම්මා තාත්තා මම හදපු පක්ෂ දැන් නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කිටුම්පතේ ඇතැම් වගන්තී ආනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කර ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් ශිෂ්ටාධිකරණයට තවත් පෙත්සමක් අදී ඉදිරිපත් කළා. මේ රටේ ඉඩම්වල අයිතිය විදේශිකයන්ට කුණු කොල්ලේට විකුණා ගැනීමේ උත්සාහය අවුරුදු 16කට පස්සෙත් මේ රජය නැවතත් අරගෙන තිබෙනවා. මේ පනත රටේ මූලික නීතිය ව්‍යවස්ථාවට පටහැනි. මවුරුන් වඳභාවයට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සාෆි ශිහබ්ඩින් සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කොට කොළඹ අපරාධ කොට්ටාශයේ ජාතික බුද්ධි ඒකකයේ ඇතුළු මණ්ඩලයකින් සිදු කළ යුතු බවට පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමේ අද පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කළා. මනකලපුව පූදුර් ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර පැහැර ගැනීමට ලක් වූ ඔවුන් සතුව තිබූ රිවෝල්වරේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමගොස් තිබියදී අද සොයා ගැනුණා. ඊයේ දින සිට පරිගණක පද්ධතිය හටගත් දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් එක් දින සේවාව අද දිනේ ක්‍රියාත්මක වුණේ නැහැ. බණ්ඩාරගම විදගම ප්‍රදේශයේ කාන්තාවක් බලහත්කාරයෙන් අසල්වැසි නිවසේ විසෙන සුනකයා තම නිවසේ බැන දමා තැබීම හේතුවෙන් සුනකයාගේ අයිතිකරුවන් හට සුනකයා නිදහස් කර ගැනීමට පොලිසියද කැඳවීමට සිදුවුණා. කෙසේ වෙතත් පසුව සාමදානින් අසල්වැසියන් සමග වාසය කරන ලෙස පොලිසිය දෙපාර්ශ්වයටම තරයේ අවවාද කර තිබෙනවා. නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කංකසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ මීටර 400ක පමණ දිගට විහිදී ඇති දැකුම් කළු කොරල් පරයක් සොයාගෙන තිබෙනවා. රාත්‍රී 9:55ට. ආයුබෝවන්.